පහුගිය දින කීපයක සිටහොලම නගරය ප්‍රමුඛ විශේෂයම නාගරික ප්‍රදේශවලත් හුඩා හෝටල් වහල දැම්ම ජනතාවට දයිනිකව ආහාර පිළිබඳව ප්‍රශ්න ඇති වෙලා ති වෙනවා. විදුලියත් නැත්නම් ජෑසුත් නැත්නම් පෝටල් ඔල කොහොමද ජනතාවට ආහර සපයන්න කියන ප්‍රශ්නේති වෙනවා. මේ විදුලිය ිඳව ප්‍රශ්නය කතාා කර විට හම දැක්කම ආණ්ඩුව කීප දෙෙක් මගේ අණ්ඩුවට යහපාන නා්ඩුවට දානවා මේ විදුලේ නැති හේතුව යහපාන ආ්ඩුවේ වැරද්දක් කියලා ඒ වගේම ඩොලර් ප්‍රශ්නය ගත්තාහමත් කියනවා මේක යහපාන ආණ්ඩුවේ වැරද්දක් කියලා රටේ අනිකුත් ඇත්තුවවෙලා ඒම ප්‍රශ්න ගත්තහ මත් කියනවා කලින්තිබුණු ජහපාලන අ්ඩුව තමයි මේවාට වග කියන්නෝ නැයි කියලා. තමුන්න්නාසෙරට ්‍රතයි තමුන්න්නාන්සේලා මැරිලයි පදිච්චමිනිිස් ුනෙවයි. මගේ පාලන කාලේ තුළ අපේ අණ්ඩුව අර්බුද තිබුණ තමයි නමුත් ජනතාව බඩුමිල අඩුවට තිබුණ මේරටේ ජනතාව සන්තෝෂයෙන් හිටියා අපි මහා විශාල සංවර්ධනවැරකොටසක් රට වශයෙන් ඉි්්‍ර කලා. ඒ කටයුතු අපි කලා. අපි බලාපොරොත්තු නෝනාකාරයට එක් පැත්තකින් මහපැංකු කොල්ලය අනි පැත්තෙන් පාසකු ප්‍රහාරය අපි රටක්විදියට ගෙනගිය සංවරධනය වගේම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය තවුරු කරමින් ස්වාධීන කොමිසන් සබා හදල ජනතාවට නිදහසේ ජීවත්වීම සාතිය කරලා ඒ ස්වාීන කොමියන් සබාතුළ වංචා දෂන වලක්වන්න විගන කොමිසන් හද රතුර දැනගනීම පනත හදලා අවුස්සද පනත හදලා මද්‍රව පිළිබඳව පනත් නීදිරීති හදලා මොරගහකන්ද කලුවන්ක වගේ මහා ජලාස හදලා මට කියන්න පුළුවන් එලිවෙනකං ට අපි අන්්ඩුවක් විදිරකර වැඩබනුවාද කියලා. මේ අණ්ඩුව මේ අවුරුදේක කාලශීමාව තුළ පැහැදිලි ලෙසම ජනතාවට සතුටිව හැකි මේදේ කියලා දෙයක් කලාගේ ලාපිට කියන්න පුළුවන්ක මක් නැහැ. සියලු දේ කොරෝනාා පිට දාලා කොවිට් පිට දාලා නොමත් රටේ බලය තහුරු කරය ගැනීමේ ශක්තිමත් කර ගැනීමේ නීතිරීති සකස් කළා. එතන් කතා කරව මහතුරු කිව්ව අපේ මන්ත්‍රීතු මාල ඇමිත්තුමාල සංවිධායකතු මාලා ඉග සතු යාල මැන්තුමට කිව්. ලෝක බලට පත්වෙලා නායකෙක් තමන්ගේ බලතල තමන් විසින් අත්හැරියනං ඒ ලෝකේ මෑතබාගේ ආණ්ඩතියන එක මනායකයා තමුන්නාන්සලට ඒ කටයුත්ත කලේ මම මිසක් වෙනකෙනෙක් නෝන බව තමුන්නාන්සලට කියන්නට ඕන.